සංවර්ධන ලොතරැයි ජයග්‍රහකින් වෙත ත්‍යාග ප්‍රදානය එම ලොතරැයි මණ්ඩල ශ්‍රවණාකාරයේදී සිදු කෙරුණා. දශක හතරක් පුරා වාසනාවේ විශ්වාසය රැකගනිමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය ප්‍රමුඛ මෙහෙවරක් ඉටු කරනවා. 25 ලක්ෂපතියන් 20 ලක්ෂපතියන් හා 10 ලක්ෂපතියන් 31 දෙනෙකු සඳහා චෙක්පත් ප්‍රදානයයි මෙහිදී සිදු කෙරුණේ. අද කෝටිපති සුපබෝල් කප්රුක ශනිදා ලග්න වාසනා ආදී ලොතරැයිපත් ජයග්‍රහකයන් ඒ අතර වුණා. ලොතරැයිපත් අලෙවි නියෝජිතයින් උදෙසාද චෙක්පත් සහ සහතිකපත් ප්‍රදානය කෙරුණා. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සහ විධායක නිලධාරී එම්.ආර්. හේමන්ත ස්වර්ණතිලක මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය ඊට එක් වුණා. ක්‍රිස් ඇන්ටනී අධ්‍යක්ෂණය කරන රංජිත් තාඹුගල නිෂ්පාදනය කරන පාස්පෝර්ට් චිත්‍රපටයේ ප්‍රවර්තන වැඩසටහනක් කොළඹදී පැවැත්ුණා. විදේශගත වීමේදී ව්‍යාජ ඒජන්සිකරුවන්ට හසු වන් පිළිබඳවයි මෙම චිත්‍රපටයට මාතෘකාව වී ඇත්තේ. ජගත් චමිල, නයනතාරා වික්‍රමාරච්චි සහ අප්‍රිකා ජාතිකින් 4 දෙනෙකු ඊට රංගනයෙන් දායක වනවා. මෙම චිත්‍රපටය හෙට දින සිට දිවයිනපුරා සිනමා හල් රැසකදී තිරගත වීමට නියමිතයි. කැලින් සබන් පාරිභෝගිකින් වෙත හඳුන්වා දීමට දායකත්වය සැපයූ මාධ්‍ය ආයතන ඇගීමේ උත්සවයක් කොළඹදී පැවැත්ුණා. 2019 වසරේදී මෙරට සබන් වෙළඳපොළට කැලින් සබන් කැටෝසේ අලුත් හැඩයක් හඳුන්වා දීමට දායක වූයේ දිල්මා ලංකා පුද්ගලික සමාගමයි. ලේල්වල ජී. පියනන්ද මහතාගේ සංකල්පයක් මත ආරම්භ කෙරුණු මෙම සමාගම පොඩිත්තන් සඳහා හැඩ 5කින් බේබි සබන් නිෂ්පාදන පෙළක්ද හඳුන්වා දී තිබෙනවා. ලෝකලමාතිනි වෙනුවෙන් තවත් සත්ව රූප 10කින් යුක්තව බේබි සබන් පෙළක් වෙළඳපොළට හඳුන්වා දුන් බවයි මේදී ප්‍රකාශ වුණේ. දිල්මා ලංකා පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ උමේෂ් ගොඩකන්ද මහතාතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.